හරිදී ඔයාලම එකතු වෙලා ඉන්නේ එස්එල්ට එක ඔයා අපේ YouTube channel එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ Microsoft ClipChamp කියන free video editing software එකෙන් කොහොමද හරියටම වීඩියෝ එකක් edit කරගන්නේ කියලා. ඉතින් අපි මීට කලින් වීඩියෝ එකක් කරලා තිනවා මේ video editing software එක කොහොමද ඔයාලගේ computer එකට install කරගන්නේ කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ නැත්තම් මේ දකුණු අත පැත්තෙන් වැටෙන කාඩ් එකට ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. ඉතින් අපි මේ වීඩියෝ එකෙත් පොඩි සරල වීඩියෝ එකක් edit කරගන්නේ කොහොමද කියලා කතා කරලා තිනවා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ Microsoft ClipChamp editing software එකේ පොඩ්ඩක් advanced පැත්තට ගිහිල්ලා කොහොමද මේකෙන් high quality video එකක් edit කරගන්නේ කියලා. ඒ වගේම මේ Microsoft ClipChamp එකෙන් තවත් කරගන්න පුළුවන් වැඩ ගැනත් අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් හැමෝගෙම ඉල්ලනවා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා අපේ වීඩියෝ එකටත් like එකක් දාලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් මේක තව කෙනෙක්ට බලන්න පුළුවන් වෙන විදිහට මේ වීඩියෝ එක share කරන්න කියලාත් හැමෝගෙම ඉල්ලනවා. එහෙනම් අපි යන් අපේ වීඩියෝ එකට. හරි ඉතින් ඔයාලා මේ ClipChamp free video editing software එක මුලින්ම open කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මුලින්ම මේකේ home tab එකේ තියෙන ටික කතා කරලා ඉමු. ඉතින් මේ home tab එකේදී අපිට බලා ගන්න පුළුවන් good to see you again කියලා. ඉතින් එතරම් පල්ලෙහා තියෙනවා create a new video කියලා. ඉතින් මේ create a new video කියන්නේ අපිටම අලුත් video එකක් මෙතනින් අපිට create කරගන්න පුළුවන්. ඉතින් මෙතන create a video with AI. ඒ කියන්නේ artificial intelligence. AI එක ඔයාට අලුත්ම අලුත් video එකක් edit කරගන්න පුළුවන්. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් මෙතන template වගේක් තියෙනවා. ඉතින් ඔයාලා මෙතන මේ ඔයාලට මෙතන intro outro කියලා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ YouTube channel එකත් වගේ කරනවා නම් ඔයාලගේ වීඩියෝ එක පටන් ගන්න කලින් මේ විදියට ඔයාලගේ channel name එක ඒ වගේ ඒවා දාලා මෙහෙම හදා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන slide show කියලා ඒ වගේම මේ වගේ ටිකක් පල්ලෙහාට ගියාට පස්සේ social handlers ඒ වගේම celebrations marketing වගේ කියන ඒවා ක්ලික් කරලා ඔයාගේ වීඩියෝ එක ඔයාට ලේසියෙන්ම edit කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයා මේ template වල තියෙන විශේෂත්වය තමයි ඔයාලා මුලින්දම ඔයාලගේ වීඩියෝ එක edit කරන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. ඔයාලගේ ඔයාලට edit කරගන්න ඕන වීඩියෝ ටික එතෙන්ට drag and drop කරලා ඒවයි තියෙන text වෙනස් කරගන්න විතරයි එතෙන්දී ඔයාලට කරන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි මේකේ තව ටිකක් පල්ලෙහාට යනකොට your videos කියලා එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ තියෙන්නේ අපි මේ ClipChamp කියන editor එක පාවිච්චි කරලා edit කරගෙන තියෙන වීඩියෝ තමයි මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ එක වීඩියෝ එකක් උඩ click කරලා ඒකේ ඒ වීඩියෝ එකේම තව එඩිටින් වැඩ කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ ටෙම්ප්ලේට් කියන අනිත් ටැබ් එකේ තියෙන ඒ වගේම අර අපි කතා කරපු ටිකම තමයි. හරි. අපි දැන් කතා කරමු මෙන්න මේ ටෙම්ප්ලේට් එක පාවිච්චි කරලා කොහොමද වීඩියෝ එකක් එඩිට් කරගන්නේ කියලා. හරි. ඉතින් ඔයාලාට මුලින්ම එඩිට් කරගන්න ඕන වීඩියෝ එක උඩ ඔයා ක්ලික් කරගන්න. ඉතින් මම දැන් මේ විදිහට මේ ඉන්ට්‍රෝ කියන එක උඩ ක්ලික් කරගන්නම්. හරි. මම ඒක උඩ ක්ලික් කරගත්තා. ඊට පස්සේ මට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ආවේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලස්සන ටෙම්ප්ලේට් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා පොඩ්ඩක් මේකේ පල්ලෙහාට යනකොට මේකේ outro card වගේම intro card ඒවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකේ කැමති එකක් උඩ ක්ලික් කරලා මේක ලේසියෙන්ම ඔයාලට අවශ්‍ය ටෙක්ස්ට් එකම දාලා එඩිට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් අපි මේකෙන් එකක් එඩිට් කරගන්න හැටි කතා කරමු. ඉතින් මම දැන් මේකෙන් මෙන්න මේක තෝරගන්නම්. ඔව් මම මේක තෝරගන්නම්. හරි ඉතින් ඔයාලට මෙන්න මේ වගේ මේක කැමති නම් ප්ලේ කරලා බලා ගන්න පුළුවන් මේක මොන වගේද කියලා.
ඒ වගේම මෙතනින් ඔයාලගේ වීඩියෝ එකේ සද්දේ නැති කර ගන්නවා වගේම තියා ගන්න පුළුවන්. හරි. දැන් අපි මේක ප්ලේ කරලා බලමු මේකේ මොන වගේ වීඩියෝ එකක්ද තියෙන්නේ කියලා. හරි. අන්න ඒක තමයි මේක තප්පර 5ක් තමයි තියෙන්නේ මේ වීඩියෝ එක. ඉතින් අපි දැන් මේක එඩිට් කරගෙන බලමු. ඉතින් මෙන්න මේ use this template කියන එක උඩ ක්ලික් කරලා ඔයාලට මේක ලේසියෙන් එඩිට් කරගන්න පුළුවන්. හරි. ඉතින් අපිට ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් I think හැමෝගේම ඉදරන live in like එකක් දාන්න කියලා වීඩියෝ එකට. Like එකක් දාන්න නැත්නම් තාමත්. ඉතින් එහෙනම් අපි බලමු මේක අපි අපිට අවශ්‍ය විදිහට කොහොමද edit කරගන්නේ කියලා. ඉතින් ඔයාලට මේක මුලින්ම play කරලා බලන්න පුළුවන් මේක කොයි වගේද තියෙන්නේ කියලා මෙන්න මේ play button එක උඩ click කරලා. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වීඩියෝ එක අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් අපි දැන් මේක පොඩ්ඩක් නවත්තගෙන මෙන්න මෙතන මේ channel name කියන එක අපිට අවශ්‍යකට වෙනස් කර ගන්න ඕන දැන්. හරි. ඊට පස්සේ මෙන්න මෙතන text කියන එකට අපිට අවශ්‍ය අපේ type වෙන්න ඕනක මෙතෙන්ට අපිට දෙන්න පුළුවන්. ඉතින් මම දැන් මේ විදිහට මගේ channel එකේ නම දෙන්නම් මෙතෙන්ට. දැන් මම මේ විදිහට මට කැමති එක දී ගත්තා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ෆොන්ට් කියලා එකක්. ඉතින් මේක නම් වීඩියෝ එකට එන එකමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන ෆොන්ට් සයිස් එක වැඩි කර ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන ෆොන්ට් එකේ කලර් එක වෙනස් කර ගන්න පුළුවන්. ඉතින් මෙතන පොසිෂන් කියන්නේ මේක වැටෙන්නේ මෙතන කොනෙන්ද මැදින්ද නැත්නම් පල්ලෙහැන්ද කියන එක. ඉතින් දැන් අපි මෙන්න මේ ෆොන්ට් කියන එක උඩ ක්ලික් කරගෙන අපි මෙතෙන්ට වෙන ෆොන්ට් එකක් දෙමු. ඉතින් මම මෙතෙන්ට මේ මෙන්න මේක දෙන්න. හරි. ඊට පස්සේ අපි මේක ප්ලේ කරගෙන බලමු කොහොමද මේක වෙනස් වෙලා තියෙන විදිහ කියලා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන SL tech එක කියලා වැටෙනවා. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ටෙම්ප්ලේට් එකකින් වීඩියෝ එකක් edit කරගන්නේ. ඉතින් ඔයාලට මෙතන export කියන එක උඩ click කරලා මේක save කර ගන්න පුළුවන් ඔයාලගේ computer එකට. හරි. ඊට පස්සේ අපි කතා කරමු මේකෙන් අපේම වීඩියෝ එකක් කොහොමද edit කරගන්නේ කියලා. හරි. ඉතින් ඔයාලට ඒකට මෙන්න මේ create a new video කියන එක උඩ click කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් ඔයාලා ඔයාලගේ file explorer එක open කරගන්න ඕන. එහෙම නැත් ඔයාලට මෙතනින් drag and drop කරගන්න පුළුවන් මෙන්න මේ විදියට අපිට කැමති file එකක් මේ select කරලා මෙහෙම ගේනල්ලා. එහෙම නැත්නම් මෙතන import media කියන එක උඩ click කරලා අපිට කැමති ෆයිල් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. හරි. දැන් මම මේ විදිහට මට එඩිට් කරගන්න ඕන වීඩියෝ එක මෙතන drag and drop කරගත්තා. ඉතින් දැන් මම ආයෙමත් මේක මෙන්න මේ විදිහට මෙන්න මේ timeline එකට drag and drop කරගන්නවා. ඉතින් timeline කියන්නේ මෙන්න මේ අපි වීඩියෝ එඩිට් කරගන්න එක. හරි. ඉතින් ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් fill කියලා එකක්. ඉතින් ඔයාලගේ වීඩියෝ එකේ මෙන්න මේ වගේ දෙපැත්තෙන් කළු පාට තියෙනවා නම් ඔයාලට ඒක දාගන්න පුළුවන්. ඉතින් මේක මොනිටරේ රෙසලූෂන් වල ප්‍රශ්නයක් ඉන්න තමයි මෙහෙම වෙන්නේ. ඉතින් ඔයාලා මෙන්න මේ fill කියන එක උඩ click කරලා මේක මෙහෙම full 16.9 මේ එකක් විදියට හදාගන්න ඕන. හරි. ඊට පස්සේ අපි කතා කරමු මේ වීඩියෝ එක තියෙන මෙන්න මේ ඔප්ෂන් ටික ගැන. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක crop කරගන්න පුළුවන්. හරි. මේකේ ඔරිජිනල් එක මම තියා ගන්න. ආයෙමත් මම මේක fill කරගත්තා. හරි. ඊට පස්සේ picture in picture. ඒ කියන්නේ අර මේක අර YouTube එකේ වගේ අපිට වෙන වීඩියෝ එකක් බලා ගන්න පුළුවන් විදියට මේක පැත්තට දා ගන්න පුළුවන්. ඉතින් මේක rotate කරගන්න පුළුවන් අපිට අපේ වීඩියෝ එක අපිට කැමති විදිහකට.
ඉතින් මෙන්න මේ වගේ තමයි ඊට පස්සේ බලාගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් මම මේ කායමත් තිබ්බ විදිහටම හදාගන්නම්. හරි. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට තවත් ඔප්ෂන් එකක් බලාගන්න හම්බ වෙනවා. ඉතින් ඒක උඩ අපිට ක්ලික් කරාට පස්සේ ඒකේ මේක වම් පැත්තේ තියෙනක දකුණු පැත්තට යනවා. ඔයාලට බලාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි අර කණ්ණාඩියකින් බැලුවහම වෙන එක තමයි මේකෙදි වෙන්නේ. හරි. ඉතින් මේකේ තියෙන්නේ උඩ තියෙන ටික පල්ලෙහාට ඇවිල්ලා පල්ලෙහා තියෙන එක උඩට යන එක. හරි. ඉතින් ඉච්චර තමයි අපිට ඒ ඔප්ෂන් වලින් බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලා අපි ආයෙමත් වීඩියෝ එක බලන හැමෝගෙම ඉල්ලනවා. ඒ වගේම අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න කියලා අපි ඉල්ලනවා. ඉතින් අපි ඊට පස්සේ කතා කරමු අපේ මේ වීඩියෝ එකේ ඔඩියෝ එක කොහොමද වෙනස් කරගන්නේ කියලා. ඉතින් අපි මෙන්න මේ විදිහට වීඩියෝ එක උඩ ක්ලික් කරගෙන මෙන්න මෙතන ඔඩියෝ කියන එකට ගිහිල්ලා අපිට බලා ගන්න පුළුවන් මෙතන වොලියුම් කියන එකක් තියෙනවා. ඉතින් මේ වොලියුම් කියන එක 100 මෙතන 100 200ක් තියෙනවා. මේ 100 200 කියන එකෙන් තමයි මෙතන 100 100ක් වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපි මේක මෙහෙම percentage එක 200ම දාගන්න ඕන. එහෙම වුණත් අපිට හොඳ වීඩියෝ එකක් එඩිට් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට බලා ගන්න හම්බුනවා ෆේඩ් කියලා ඔප්ෂන් එකක්. ඒ වගේම ඊට පස්සේ ෆිල්ටර්ස් කියලා ඔප්ෂන් එකකුත් බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මේකෙදි ඔයාලට අර ස්නැප්චැට් වල වගේ එක එක ෆිල්ටර්ස් දා ගන්න පුළුවන් මේ අපේ වීඩියෝ එකට. ඊට පස්සේ අපිට ඉෆෙක්ට්ස් කියලා බලා ගන්න පුළුවන්. ඇඩ්ජස්ට් කලර්, ඒ වගේම වීඩියෝ එකේ ස්පීඩ් එක අපිට මෙතෙන්දි වෙනස් කර ගන්න පුළුවන්. හරි. ඉතින් අපි බලමු මේ වීඩියෝ එකේ ස්පීඩ් එක කොහොමද වෙනස් කරගන්නේ කියලා. හරි. දැන් ඔයා මෙන්න මේ ස්පීඩ් කියන අයිකන් එක උඩ ක්ලික් කර ගන්න ඕන. හරි. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මේක ස්පීඩ් එක ඒකට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේක දෙකට වගේම හතරට දා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේක වැඩි කර ගන්නකොට වීඩියෝ එකේ ප්‍රසයිස් එක අඩු වෙනවා. හරි. ඉතින් මම මේක පළවෙනියටම තියා ගන්න. මොකද මේ වීඩියෝ එක ගොඩක් කරලා යන දේවල් නැති හින්දා. හරි. දැන් අපි මෙන්න මේක පොඩ පැත්තකට දාගමු. හරි. අපි දැන් මෙන්න මේ ඔප්ෂන් ටිකත් එහෙනම් කතා කරලා ඉවරයි. අපි ඊට පස්සේ කතා කරමු මේකට ටෙක්ස්ට් එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මෙන්න මෙතන තියෙනවා ටෙක්ස්ට් කියලා අයිකන් එකක්. ඉතින් ඔයාලා එන්නේ ඒක උඩ ක්ලික් කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට එක එක ජාතියේ ටයිටල් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකෙන් අපිට කැමති එකක් දෙමු. ඉතින් මම දැන් මෙන්න 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 මේක තෝරන්න මෙන්න මේ ක්ලීන් ටයිටල් කියලා තියෙනවනේ. ඊට පස්සේ මම දැන් ඒක ඇඩ් කර ගන්න ඕන නම් මට මම මෙන්න මේ ප්ලස් බටන් එක උඩ ක්ලික් කර ගන්න ඕන. හරි. දැන් මම මේක උඩ ක්ලික් කර ගන්නම් මෙන්න මේ විදිහට. හරි. දැන් මම මේක ආයෙමත් මේ පැත්තට දා ගන්න. හරි. ඉතින් අපි මේ විදිහට ඇඩ් කරගත්ත ටෙක්ස්ට් එක මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. හරි. අපි දැන් මේ වීඩියෝ එක මෙතන ප්ලේ බටන් එක උඩ ක්ලික් කරලා ප්ලේ කරගෙන බලමු කොහොමද අපේ වීඩියෝ එක කියලා. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි. ඉතින් දැන් අපි මෙතන අපිට අවශ්‍ය ටෙක්ස්ට් එක ලබා දෙමු මෙතෙන්ට. හරි. දැන් මම මෙතෙන්ට මම කැමති මේකක් දා ගන්න. හරි. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට මේකේ ෆොන්ට් සයිස් එක වැඩි කර ගන්නවා වගේම අඩු කර ගන්න පුළුවන්. ආයෙමත් මෙතන ෆොන්ට් එක තියෙනවා අපිට කැමති එකට ඒක හදා ගන්නත් පුළුවන්. හරි. දැන් අපි මේක ප්ලේ කරගෙන බලමු. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ටෙක්ස්ට් එක සාර්ථකව වැටිලා තියෙනවා. ඉතින් අපි ඊළඟට කතා කරමු මේකට කොහොමද ඉමේජ් එකක් ඇඩ් කරගන්නේ කියලා. ඉතින් ඒකට ඔයාලා මෙන්න මෙතන යුව මීඩියා කියන එකට ගිහිල්ලා මෙතන ඉම්පෝර්ට් කළා හරි drag and drop කළා හරි ඔයා ගාව තියෙන ෆොටෝ එකක් මෙතෙන් ඇඩ් කරගන්න ඕන. හරි. දැන් මම මේ විදියට මං ගාව තියෙන ෆොටෝ එකක් දාගන්න. මේක දැන් මම මේ විදියට ඇදලා දාගන්නම් මෙතෙන්ට. හරි. දැන් අපි මේක ප්ලේ කරගෙන බලමු අපේ ටෙක්ස්ට් එක අපේ ඉමේජ් එක ඇඩ් වෙලාද කියලා. හරි. අපි දැන් මේක
හරිද ඔයාලට බලා ගන්න පුළුවන් මම මේකේ png ෆොටෝ එකක් තමයි දැම්මේ ඉතින් ඒකයි මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ හරි ඉතින් අපේ ටෙක්ස්ට් එක අපේ sorry අපේ image එකත් මේ විදිහට ඇඩ් වෙලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් හරි ඊට පස්සේ අපි බලමු මේකට ඔඩියෝ එකක් එහෙම නැත්නම් මියුසික් එකක් කොහොමද ඇඩ් කරගන්නේ කියලා ඒ වගේම අර වීඩියෝ එකේ පසුබිමින් යන පසුබිම් සංගීතයක් වගේ කොහොමද දාගන්නේ කියලා හරි ඉතින් ඔයාලට ඇඩ් කරගන්න ඕන මියුසික් එක මේ විදිහට සිලෙක්ට් කරලා drag and drop කරගන්න ඕන හරි ඊට පස්සේ ඔයාගේ මියුසික් එක මේ විදිහට timeline එකට ගේන්න හරි ඊට පස්සේ ඔයාලගේ මියුසික් එක මේ විදිහට වීඩියෝ එකේ size එකටම නැතුව ටික වෙලාවක් නම් තියෙන්නේ ඔයාලගේ ඒ මියුසික් එක සිලෙක්ට් කරලා control එකයි c එකයි දීලා එක copy කරගෙන ඒක වීඩියෝ එක අවසන් වෙනකම් paste කරගන්න මෙන්න මේ විදිහට හරි දැන් මම මේ විදිහට මම paste කරගත්තා දැන් මම ඒ ටික මෙන්න මේ විදිහට හදාගන්න හරි ඉතින් අපිට මෙන්න මේ විදිහට තමයි අපි දාගත්ත මියුසික් එක බලා ගන්න පුළුවන් වෙන්නේ දැන් අපි මේක play කරගෙන බලමු හරි ඉතින් ඔයාලට ඇහෙනවා ඇති මේකේ පසුබිම් සංගීතය හොඳට වැඩ කරනවා කියලා. හරි. ඉතින් අපි ඊට පස්සේ කතා කරමු. මෙන්න මේ මෙතන තියෙන graphics කියන tab එක ගැන. හරි. ඉතින් ඔයා ඒ tab එක උඩ මුලින්ම click කර ගන්න ඕන. හරි ඉතින් ඔයාලට මේ graphics කියන tab එක යටතේ මෙන්න මේ විදිහට background ඒ වගේම frames ඒ වගේම shapes කියලා එක දිගට මේ වගේ ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මෙතන CMO කියන කොට ක්ලික් කරලා මේ වගේව ඔයාලට දා ගන්න පුළුවන්. හරි. ඉතින් මම දැන් මේක දා ගන්න. මෙතන plus button එක උඩ ක්ලික් කරලා. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. අපිට මෙන්න මේ වගේ මේකක් වැට්ටා. හරි. ඉතින් අපි ඊට පස්සේ කතා කරමු transition tab එක ගැන. ඉතින් ඔයාලගේ වීඩියෝ එකේ වීඩියෝ ගොඩක් තියෙනවා නම් ඒක එක දිගට යනකොට කැතයිනේ. ඒක හින්දා අපි මේ වීඩියෝ දෙකක් මැදට transition ටිකක් add කරගන්න ඕන. ඉතින් අපි මේ transition කියන tab එක යටතේ අපි කතා කරන්නේ ඒක. හරි. එහෙනම් අපි බලමු මේ වීඩියෝ දෙකක් මැදට කොහොමද transition එකක් add කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ දෙකක් විතරක් නෙමෙයි ඔයාලගේ ෆොටෝ එකක් මැදට උනත් මේක add කරගන්න පුළුවන්. හරි. ඉතින් අපි බලමු මේක කොහොමද දාගන්නේ කියලා. හරි. දැන් මම මේ විදිහට මගේ වීඩියෝ එකක් දාගන්න. හරි. දැන් මම මේක drag and drop කරගන්න මේ විදිහට timeline එකට. හරි. ඉතින් මම මේ image එක මේ හරියට ගන්නගෙන මේක දාගන්න මේ තිට. හරි. ඉතින් දැන් ඔයා මෙන්න මේ වීඩියෝ දෙක මැදට mouse එකේ point එක ගෙනිච්චට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනත් plus button එකක් තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ plus button එක උඩ click කරලා transition දාගන්න පුළුවන් ඔයාලගේ වීඩියෝ එකට. හරි. ඔයාලගේ transition tab එක මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට මෙතන transition ගොඩක් තියෙනවා මේ විදිහට මේවෙන් කැමති එකක් ඔයාලට add කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙන්න මේක මෙතන transition එක add කරගන්න. හරි. ඉතින් මෙතන duration කියන්නේ මේක තප්පර එකයි මේ transition එක තියෙන්නේ. ඉතින් ඔයාලට කැමති නම් ඒක තප්පර දෙකක් තුනක් ඒ වගේම වැඩි කරගන්න වගේම අඩු කරගන්න පුළුවන්. හරි. අපි දැන් කතා කරමු අපි මේ හදාගත්ත වීඩියෝ එක කොහොමද එක්ස්පෝර්ට් කරගන්නේ කියලා. ඒ කිව්වේ ඔයාගේ කම්පියුටරේට මේක කොහොමද සේව් කරගන්නේ කියලා. ඉතින් ආයමත් මතක් කරනවා අපේ වීඩියෝ එකට තාමත් ලයික් එකක් දැම්මේ නැත්නම් ලයික් එකක් දාලා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා මේ වීඩියෝ එක අනිත් කට්ටියටත් බලා ගන්න පුළුවන් වෙන විදිහට share කරන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. ඉතින් ඔයාලා මෙන්න මෙතන export tab එක උඩ click කරලා මේ විදිහට export tab එක උඩ ක්ලික් කරලා මෙතනින් ඔයාලට දෙන්න පුළුවන් 720 pixel ඒ වගේම 1080 pixel
අද මේ 1024 කියන්නේ හයි ක්වොලිටි වීඩියෝ එකක් ඒ කියන්නේ HD වීඩියෝ එකක් ඔයාලට මේකෙන් හදා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේකේ පික්සල් 720 දීලා මේක එඩිට් කරගන්නම්. හරි. හරි ඉතින් ඔයාලට පේනවා ඇති මගේ වීඩියෝ එක මෙන්න මේ විදිහට සේව් වෙනවා. හරි ඉතින් මේකෙදී අපිට තවත් කතා කරන්න එකක් තියෙනවා. ඉතින් මෙතන save or share your video කියන එක යටතේ ඔයාලට මේක ඔයාලගේ one drive එකට වගේම google drive එකට නැත්නම් ඔයාලට මේක youtube එකට upload කරගන්න පුළුවන් ඔයා youtube කෙනෙක් වගේ කෙනෙක් නම් හරි හරි ඉතින් අපේ video එක දැන් edit වෙලා ඉවරයි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට video එකේ size එක MB 4ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි වෙන්නේ සමහර වීඩියෝ එඩිටර් වල ඔයාලා වීඩියෝ එඩිට් කරනකොට වීඩියෝ එක කොච්චර පොඩි වුණත් ඔයාලගේ disk space එක ගොඩක් ගන්නවා මේ වීඩියෝ එක තියාගන්න. ඉතින් මේ Microsoft ClipChamp වලදී MB 4ක් වගේ තමයි වෙන්නේ. අපේ වීඩියෝ එක. හරි. ඉතින් ඔයාලා මේක ඔයාලගේ download folder එකට තමයි save වෙන්නේ. ඉතින් ඔයාලට ඒක තියාගන්න නැතුව ඔයාලට ඕන නම් මේක වෙන තැනකට උනත් ඔයාලගේ save කරගන්න පුළුවන්. හරි එහෙනම් අපි දැන් මේ Microsoft ClipChamp එකෙන් අපි edit කරගත්ත වීඩියෝ එක play කරලා බලමු කොහොමද කියලා හරි දැන් මම මේ විදිහට මගේ download folder එකට ගියා හරි ඉතින් ඊට පස්සේ අපිට මේ විදිහට අපේ අපි edit කරගත්ත වීඩියෝ එක සාර්ථකව අපේ computer එකට save වෙලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් ඔයාලා මේක වෙන තැනකට ඔයාලා කැමති නම් save කරගන්න හරි දැන් අපි මේක play කරගෙන බලමු අපේ වීඩියෝ එක කොහොමද කියලා. හරි. දැන් මම මේ විදිහට VLC media player එකෙන් එක open කරගත්තා. හරි. දැන් මම මේක ඔයාලට play කරලා පෙන්වන්නම්. හරි ඉතින් ඔයාලා දකින්න ඇති අපි ඇඩ් කරගත්ත transition text වගේම අර graphic වලින් අපි ඇඩ් කරගත්ත ඒවා වගේම අපි ඇඩ් කරගත්ත photos එමත් මේකට සාර්ථකව අපේ video එකට වැටලා තියෙනවා. හරි. හරි ඉතින් ඔයාලට අද video එක හොඳයි කියලා හිතෙනවනම් අපේ video එකට like එකක් දාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා මේ video එක තවත් කට්ටියකට බලා ගන්න පුළුවන් වෙන විදියට share කරන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. ඉතින් මෙච්චර වෙලා වීඩියෝ එක බැලුව හැමෝටම thank you